आयुबवन सुबह संध्या वाक स्वाधीन रूपानी रात्रि दहाय प्रधान पुत्र विकास शे समग्रीन मामा अरुण जय कोडी मामा वेनुरेगी नलिया दात मले मामा दहाने प्रधान प्रवृत्ति सिरस्थल बेथा रिशाड के गिदर दूषण सिद्धि के ने सुलमुल रसक एलियटर रिशाड के बिरिंद मामंडी मस्सिना सह तेरव करुत पुलिसिये प्रश्न करीम मल कोरोना पोकुरेट अदत एक दहा सात्सिय हतक मरण लेस्तुट पनस देका जापाने देश बैलू इन्फा चीनेट एतुल्वेई පිලිස්සුම් තුවාල සහිතව දැරියක මියාමේ සිද්ධිය වගේම ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් රිෂාඩ් බදුදින් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු හතර දෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අද අධිකරණයෙන් අවසර හිමි වුණා. මේ අතර මන්ත්‍රීවරයාගේ පවුලේ විවිධ පාර්ශ්ව වෙත මෙහෙකාර සේවය සඳහා දරුවන් 11 දෙනෙකු තැරව්කරු ගෙනවිත් ඇති බවද අධිකරණයේ හමුවේ අනාවරණය වුණා. කොළඹ අලුත් කඩේ අංක 2 අධිකරණයටයි මෙම සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ මෙහි කාර්යදරිය පිලිසීමිය යාම ක්‍රූරත්වයට පත් කිරීම සහ තැනත්තන් වෙළඳාම යන චෝදනා මතයි මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශියාබ්දීන් අයිෂා මාමණ්ඩිය වන මොහොමඩ් ශියාබ්දීන් සහ තැරව්කරු වන පොන්නයා පණ්ඩාරම් යන අය අත්අඩංගුවට ගැනුණේ සැකකාර තැරව්කරුගෙන් ලබාගත් රුපියල් 30,000ක ණය මුදලක් ඉලව් කිරීම සඳහා මියගිය දැරියගේ මව සිය දියණිය තැරව්කරුට ලබා දී තිබෙනවා. මෙම තැරව්කරු මේ අයුරින්ම දරුවන් 11 දෙනෙකු බදුදුයින් පවුලේ විවිධ පාර්ශ්ව වෙත ගෙන විද්දී ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙන බවයි දිලිප පීරිස් මහතා අධිකරණිය හමුවේ කියා සිටියේ. එමෙන්ම මියගිය දැරියට බදුදුයින් මහතාගේ නිවසේ මුළුතැන් ගෙට පිටත අඩි 6-4 ප්‍රමාණයේ ඉතා කුඩා කාමරයක නවතැන් ගැනීමට ඉඩ ලබා දී ඇති අතර එම කාමරයේ විදුලි එළිය පවා නොතිබූ බවයි හෙලිවුනේ නීතිය හදන ස්ථානයේ කටයුතු කරන පුද්ගලයෙකු ගෘහමූලිකයා වූ නිවසක මෙවැනි සිද්ධියක් සිදුවීම කනගාටුදායක බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නේ සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනීද සිල්වා මහත්මිය මෙම සැකකරුවන් අනිද්දා පෙරවරු 10 දක්වා පොලිසිය බහරේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඉඩ ලබා දුන්නා එමෙන්ම මෙම නිවසේ මීට පෙර සේවය කළ 22 වන පසුවන කාන්තාවක දූෂණය කිරීමේ වරදට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා වන ශියාබ්දීන් ඉස්මදීන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා 2015 2019 කාලයේ රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යවරයෙකු ව සිටියේදී ඔහුගේ නිල නිවසේදී මෙම දූෂණය සිදු ඇති බව පරීක්ෂණවලදී හෙළි කර ගැනුණා මේ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ කිරුළපන පොලිසියද සෙසු සැකකරුවන් තුන්දෙනා බොරැල්ල පොලිසියද රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි වුණා දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අලුතින් නීති සකස් කළ යුතු බවට බල කරමින් හැට නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයි මේ සංවිධාන කළේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ධනවතුන්ගේ නිවාස තුල කුඩා දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඉදිරි දින කිහිපයේදී එම නිවාස පරීක්ෂා කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා පැවසනවා. එවැනි දරුවන් සිටිනම් නිවසියන්ද අත්අඩංගුවට ගැනීමට නියමිතයි. එහි නෛතික රාමුව සම්බන්ධයෙන් අදහස් පළ කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය ඉතින් මේ දරුවා මේ සේවා යෝජකයින්ගේ ආරක්ෂාව සහ බාරකාරත්වයේ දරමින් සිටියේදී තමයි මිය ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඇයට සිදු වෙලා තියෙන යම්කිසි ශාරීරික හෝ මානසික අඩන්තේට්ටම් කිරීමක් අනාරක්ෂිත තත්ත්වයක් අත්හැර දැමීමක් නොසලකා හැරීමක් මේ මරණයට පැහැදිලිවම හේතු වෙලා තියෙනවා. ඒක නිසා මේ අපරාධ නීතිය යටතේ අවුරුදු 2 සිට 10 දක්වා දඬුවම් කළ හැකි. ඒ කියන්නේ බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කරන්නට පුළුවන්. ළමයේ ණයක් ලබාගෙන ඒකට හිලව්වක් සඳහා ළමයෙක්ව මෙහෙකාර සේවයේ යොදවනවා නම් ඒක තැනැත්තන් වෙළඳාම් කිරීම කියන අපරාධ වැරැද්ද. ඒකට අවුරුදු 3 සිට 20 දක්වා සිරදඬුවම් ලබා දීමට හැකියාවක් තියෙනවා. අවුරුදු 16ට වඩා අඩු ගැහැණු ළමයෙකුගේ කැමැත්තෙන් හෝ
අකමැත්තෙන් ඇයට ලිංගික ප්‍රවේශයක් සිදු කරනවා නම් ඒක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියන අපරාධ වැරැද්ද. ඒකට අවුරුදු 7 ඉඳලා 20 දක්වා සිරදඬුවම් තියෙනවා. ඒ අනුව ස්ත්‍රී දූෂණය එහෙමත් නැත්නම් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ක්‍රූරත්වය ළමයින් වෙළඳාම් කිරීම කියන අපරාධ නීතිය යටතේ මේ සැකකරුවන්ට දඬුවම් කිරීමේ හැකියාව තියෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුද අදහස් පළ කළා. මේ සිද්ධිය යට ගහන්න දෙන්න එහෙම නැත්නම් වෙන වෙන බල පුළුවන් කාර්යයේ ඒ අනසකට යටත් කරන්නට අපේ අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා පොලිසියත් ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩය අපි පණිවිඩයක් හැටියට බොහොම ප්‍රතිඥාවක් හැටියට අපි ලබා දෙනවා. මේක තමයි අපට කියන්න තියෙන පණිවිඩය. ඒ නිසා හෙට දවස තුල අපේ දරුවෝ රැක ගැනීමට අපි ඔබ සීලු දෙනාම කැප වෙමු. බදුර්දීන අමාත්‍යවරයාත් ඔහුගේ පවුලේ උදවියත් මේ පිළිබඳව වගේ කියනවා. මේක සම්පූර්ණ වැරදි. මේ රටේ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානත් අද මැදිහත් වෙලා දිනවා. ඒවත් තවත් පුළුල් වෙනවා. අපි කියන්නේ මේ පරීක්ෂණ ප්‍රමාද කරන්න නැතුව කඩිනමින් පරීක්ෂණ වේගවත් කරලා මේ අයට දඬුවම් ලබා දීමේ කටයුත්ත කරනවා. විශේෂයෙන්ම මහජන නියෝජිතයෙක්ගේ නිවසක මේ වගේ සිද්ධියක් වීම තවත් කනගාටුදායක. විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ නායකයෙක් ඒ නිසා එතුමාගේ සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරනවා ජනතාව. ඉතින් ඒක නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක බදුර්දීන් හෝ ඉන්දික අනුරුද්ධ හෝ කවුරු කරත් වැරද්දට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි අපි යෝජනා කරන්නේ. මේ චෝදනාවලට ඒ දේශපාලඥයෙක් වෙච්ච පළියට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ආණ්ඩුවක් කටයුතු කරන්නේ නැහැ. ගැටලුව තියෙන්නේ අපචාර චෝදනාව සම්බන්ධයෙන් සිදුවෙන දේවල් වලදී විපක්ෂයේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. මෙන්න මේ කණ්ඩායම් වලට කිසිම අවස්ථාවක ඉදිරියේදී අනාගතයේදී ඉඩ ලබා දෙන්න එපා කියන ඉල්ලීම තමයි අපි සිදු කරන්නේ. එවැනි දේ යලි සිදු නොවීමට නම් කළ යුතුව තිබෙන්නේ එකම දෙයයි, මේ සිදුවීම සඳහා දැඩිව සමාජයට පෙනෙන සහ දැනෙන විදිහට නීති ක්‍රියාත්මක වීම තමයි මට පේන එකම විකල්පය. ඒ පිළිබඳව දේශපාලන බලපෑම් තිබෙනවාද කියන එක සම්බන්ධව රටට ජනතාවට සැකයක් තිබෙනවා නම් ඒක මේ රටේ විපක්ෂයෙන් මුලින්ම ප්‍රශ්න කරලා ඉන්න ඕන. මොකද රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතුමා සම්බන්ධයෙන් මීට පෙර සිදුවීම් කිහිපයකදීත් නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවලදී සමගි ජනබල වේගය පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් නීතිය ක්‍රියාත්මක වීමට විරුද්ධව දේශපාලනිකව බලය පාවිච්චි කරපු බවක් අපි දැක්කා. මේ අතර අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය දා 7 වනදා රෝහල් ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා. වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහාද ඒ මහතා මෙසේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. අසනීප තත්වයේ සාමාන්‍ය අතට හැරීමත් සමගයි යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනීම සිදු වුණේ. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දරුවන්ට එරෙහි මෙවැනි කටයුතු සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවද ප්‍රකාශ කරනවා. කොරෝනා ආසාදිතයන් 1707 දෙනෙකු අද දවසෙත් වාර්තා වුණා. මේ මාසේ මේ දක්වා කාලය තුල දිවෙන්රි දහසකට වඩා අඩුවෙන් කොරෝනා රෝගීන් වාර්තා වුණේ දින දෙකකදී විතරයි. ඔව් වර්ණ. මේ අතර 957 දෙනෙකු අද දවසේ සුවය ලබලා තියෙනවා. ඒ වගේම තවත් කොරෝනා මරණ 52ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කරනවා. මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 294820 දෙනෙකු වනවා. ඒ අතුරින් 266665 දෙනෙකු සුවය ලැබුවා. රෝගීන් 24153 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. අද දින වාර්තා කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් බ්‍රයා ඊයේ තහවුරු කර තිබෙන කොරෝනා ආසාදිත මරණ 52ක් වාර්තා වනවා. මේ අතුරින් එක් අයෙකු වයස අවුරුදු 30ට අඩු කාණ්ඩයට ඇතුළත්. වයස අවුරුදු 30 59 අතරේ පසුවන 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මියගිය 50 දෙනා අතුරින් 39 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි සීමාවට අයත්. ඒ අනුව මේ දක්වා මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4054ක්.
පසුගිය පස්වන්දා හා හයවන්දා යන දින දෙක හැඬු විට බිමසේ මෙතෙක් සෑම දිනකම දහසකට අධික කොරෝනා ආසාදිතින් පිරිසක් හමු වුණා. එහෙත් 2000 සීමාව ඉක්මවා ගොස් නැති බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ. අදාළ කාල සීමාවේ දිනකදී වැඩිම ආසාදිතින් පිරිසවන 1883 දෙනෙකු හමු වී ඇත්තේ පසුගිය පළමු වනදායි. එමෙම මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිනී වූවන් සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජාන සීක්වන්සින් ප්‍රතිඵල අප වෙත ලබා දුන්නා. එම ප්‍රතිඵල අනුව ඩෙල්ටා වෛරසයේ ආසාදිනී වූ 26 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. එම රෝගීන්ගේ බහුතරය කොළඹ මහනගර සභා සීමාව තුලත් පිළියන්දල සහ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂයෙන් එක්කෙනෙක් බැගිනුත් යාපනයේ කිලිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂයෙන් සහ යාපනයේ නිවදායන මධ්‍යස්ථාන දෙකකින් රෝගී බැගින් වාර්තා වුණා. ඒ වගේම ගාල්ල කරාපිටිය රෝහල සහ ගාල්ල පාදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ටාෂයෙන් රෝගීන් සමස්ත රෝගීන් 3 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. සමස්ත රෝගීන් 68 දෙනෙක් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළින් වාර්තා වෙලා තියෙනවා. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 925,242 දෙනෙකුද සනුෆෝ මෙන්නතේ පළමු මාත්‍රාව 49,19,323 දෙනෙකුද ලබාගෙන තිබෙනවා. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලින් 159,081 දෙනෙකු ලබා ගත්තා. පුද්ගලින් 126,058 දෙනෙකු ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලින් 563,368 දෙනෙකු මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාවද ලබාගෙන අවසන්. නිදහස් අධ්‍යාපනයේට කිසිදු බාධාවක් ඇති නොවන ආකාරයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය වෙනස්කම් කරන්න රජය සූදානම් කියලා ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරනවා. නව ස්ථානයක ඉදි කළ මහනුවර වැරැල්ලගම තැපැල් කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජංගම දුරකථනය හරහා යන පාඨමාලා සම්බන්ධව ප්‍රශ්න මතුවලා තියෙනවා. ඩේටා වල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. පළත්තන් වල සිග්නල්ස් වල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරා සංකේත 16ක් වෙන් කරගන්න සෑම පන්තියකටම එක channel එකක්. ඒ වගේම අපි තාක්ෂණය අනු අපි කතා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පැය 48ක් ආපසු ගන්නට පුළුවන් වෙන විදිහ ක්‍රමයකට. එතකොට යම් කිසි පන්තියක් අතපසු වුණොත් ඒක ආපහු අරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒකද මේ සම්බන්ධව මූලික වශයෙන් මූලික වැඩපිළිවෙළ අපි සාකච්ඡා කරා. පෞද්ගලික අංශයේ සහයෝගයත් බලාපොරොත්තු වෙනවා. රූපවාහිනියේ අපිට ගැටලුවක් නැහැ. මේ වෙනකොටත් අපි පැය 16ක් වෙන් කරලා තියෙනවා. වියදම එනවා මිලියන 24ක්. හැබැයි අපි ඒවා බලන්නේ නැහැ. අපිට ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමය. මොකද අපි හිතනවා මේ ජංගම දුරකථනයෙන් යන වැඩපිළිවෙලට වඩා හොඳ වැඩපිළිවෙලකට යන්නට අපි කටයුතු කරමින් තියෙනවා. කොරෝනා ව්‍යාප්තියත් එක්කම කොරෝනාවට ගොදුරු වන අයට සහනයක් වන වැඩසටහන් බොහෝමයක් ක්‍රියාත්මක කරන්න ජනතාව පෙළ ගැසුණා. SLT මොබිටෙල් ආයතනයේ සමාජ සත්කාර වැඩසටහන ලෙස මාතලේ මහ රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කෙරුණා. මෙහි වටිනාකම රුපියල් මිලියන 5කට අධිකයි. මෙම යන්ත්‍රය ලැබීමත් සමග කොරෝනා හඳුනා ගැනීමේ පහසුව තවත් ඉහළ යනවා. කොරෝනා ව්‍යසනය හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල් හා අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් මහනුවර දිගණ අඹකොටේ ප්‍රදේශයේදී සිදු කෙරුණා. පවුල් 1381ක් සඳහා මෙහිදී වියලි ආහාර පරිත්‍යාග කර තිබෙනවා. කොරෝනාවෙන් ගොඩ එන එන්නස් සටන අතරෙම උද්ඝෝෂණ විශ්වාසභංග වලින් රට උණුසුම් කළ තවත් සතියක් වෙන්නේ දැන් මේ ගෙවි යමින් තියෙන්නේ. ඔව් වරුණ. රට උණුසුම් කළේ දේශපාලන සිදුවීම් වල tire පිටුපස නෑසුන කතා ඔබට කියන ප්ලැට්ෆෝම් විශේෂාංගය දැන්. ප්ලැට්ෆෝම් විශ්වාසීය තහවුරු කරගත්ත තවත් උණුසුම් සතියක් ගෙවිලා ගියා. ඒ තොරතුරුත් එක්ක අදත් ප්ලැට්ෆෝම්. ආණ්ඩුපක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් තිබ්බා කිය ඉරිදා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී. ඒ ආපු හැම කෙනෙක්වම පිළි අරගෙන තේපැන් සංග්‍රහයකුත් දීලා පොඩි ලිපිගණුවක් දීලා තියෙනවා ඒ හැම මන්ත්‍රී කෙනෙක්ටම.
එතන ප්‍රධාන වශයෙන් ලිපිගොනු තුනක් තිබිලා තියෙනවා. එක තමයි කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය, දෙක තමයි එන්නත්කරණය පිළිබඳව තත්ත්ව වාර්තාව, තුන්වැනි එක තමයි උදේ ගම්මන්පිල ඇමතුමා හදපු ඉන්ධන සංශෝධනය පිළිබඳව ලිපිය. හවස 6:45ට විතර පටන් ගත්ත මේ සාකච්ඡාවේදී මේ මාතෘකාව ගැන ගැඹුරින් සාකච්ඡා වෙලා තියෙනවා. මුදලමති බැසිල් රාජපක්ෂ මහත්තයත් මේ සාකච්ඡාවට එකතු වෙලා තියෙනවා දෙවමි. ආණ්ඩුව ඩොලර් අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියලා මේ දවස්වල කතාවක් තියෙනවනේ. මෙතන ඩොලර් අර්බුදයක් නෑ. හැබැයි ඩොලර් කුමන්ත්‍රණයක් නම් තියෙනවා. මෙහෙම කියපු බැසිල් මහත්තයා කතාව නතර කරලා නෑ දෙවමි. මදුනිකා මහ බැංකුවේ නිලධාරීන් කීප දෙනෙකුයි පෞද්ගලික බැංකුවක නිලධාරියෙකුයි තමයිලු මේ කුමන්ත්‍රණය මෙහෙවලා තියෙන්නේ. අපි මේ ගැන තොරතුරු ඔක්කොම හොයාගෙන තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා විශේෂ හෙළිදරව්වකුත් කරලා තියෙනවා. පසුගිය 19 වෙනිදා පාර්ලිමේන්තු පිවිසුම ළඟ ලොකු විරෝධතාවක් තිබ්බා. මේක සංවිධාන කරේ විපක්ෂය. මේක ජන පීඩක ආණ්ඩුවක්. දේශද්‍රෝහියා කවුද? දේශප්‍රේමියා කවුද කියලා අපිට හොඳට හොයාගන්න පුළුවන්. මෙහෙම කියලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. මදනිකා ඊට පස්සේ කට්ටියම පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙන්නේ විශ්වාසභංගයේ විවාදයට ගන්න. විශ්වාසභංග යෝජනාව මරික්කා ඉදිරිපත් කරද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකට සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නිසා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට යෝජනාව සම්මත කරගන්න එක නම් ප්‍රශ්නයක් වුණා. කො රනිල් වික්‍රමසිංහ මහත්තයට සුළු පක්ෂවල ඡන්දය තියෙනවා කිව්වට සපෝට් එකක් දෙන්න සුළු පක්ෂවල මන්ත්‍රී කෙනෙක් නැහනේ. මරික්කා මන්ත්‍රීතුමා ගයන්ත මන්ත්‍රීතුමාට එහෙම කියලා තියෙනවා. කොමාරි විශ්වාසභංගයේ ඡන්ද විමසපු දවසේ පාර්ලිමේන්තු ලොබියේදී බැසිල් ඇමතිතුමායි තවත් ඇමතිවරු කිහිප දෙනෙකුයි කතා කර කර ඉඳලා තියෙනවා දෙවමි. එදා දවසේ චරිතය බලශක්තිය ඇමති උදේ ගම්මන්පිල ඇමතිතුමානි එතුමත් එතනට ආවලු. ආ උදේ මොකද කලබලෙන් වගේ? බැසිල් ඇමතිතුමා ඇහුවලු. නෑ නෑ කතාව හදාගන්න පොඩ්ඩක් එළියට ගියා. ගම්මන්පිල ඇමතිතුමා ඒ විදිහට උත්තර දුන්නලු. බය වෙන්න දෙයක් නෑ. කතාව නොකලත් තුනෙන් දෙක ලෑස්ති. බැසිල් ඇමතිතුමා එහෙම කියද්දි අනික් අය අප්පුඩි ගැහුවලු. කොහොම හරි ඡන්දය ප්‍රකාශ කරන වෙලාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඇමතිවරු හැමෝම කතා කර කර හැමෝම ගෙන්න ගත්තලු. අන්තිමට ආණ්ඩුව විශ්වාසභංගයේ තුනෙන් දෙකකින් දින්නනේ. අපි අතර මතභේද නෑ. තියෙන්නේ මතවාද විතරයි. ප්‍රසන්න ඇමතිතුමා එහෙම කිව්වලු. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ඒ විදිහට සතුටු වෙද්දී විපක්ෂ මන්ත්‍රීවරුත් හිටියේ දුකෙන් නම් නෙවෙයි. එයාලා කිව්වේ මේ යෝජනාව එක්ක විපක්ෂයේ හැම පක්ෂයක්ම එකතු වෙලා ඡන්දෙ දුන්නා කියලා. මේක නිසා ඩීල් දේශපාලනයේ තියෙන්නේ කාලඟදි කියලා හොඳටම ඔප්පු වුණා. මේක විශ්වාසභංග 10ක් දිනුවටත් වඩා වටිනවා. සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා තමයි අන්තිමට එහෙම කිව්වේ. කොහොම කොහොම හරි මෑත ඉතිහාසයේ වැඩිම ගානකින් පරාජය වුණ විශ්වාස භංගයේ විදිහට ගම්මන්පිල ඇමතිතුමා ගිනස් වාර්තා පොතටත් යන්න බැරිකමක් නැහැ. මොකද සාමාන්‍යයෙන් විශ්වාස භංග ගේන්නේ ළඟ ළඟ දිනන්න පුළුවන් හරි පරදින්න පුළුවන් හරි මාතෘකාවලටනේ. නිෂා යෝජනාව පරාජය වුණේ එසේ මෙසේ ගානකින් නෙමෙයි. ගැප් එක 91ක්. ඒ කියන්නේ 3න් 2ක්. දන්නවද උදේ ගම්මන්පිල කියන්නේ රෙකෝඩ් තියන්නම දක්ෂ කෙනෙක්. එතුමා A level A4ක් අරගෙන විභාගේ පාස් වෙලා ඒ අවුරුද්දේ පළවෙනියලු. දන්නවද දෙවුමි? එතුමාගේ ගුරුවරයා බන්දුල ඇමතිතුමාලු. ඒ විතරක් නෙමෙයි නිෂා, එතුමා පිටරටවල තිබුණු විභාගවලුත් first place ගත්ත කෙනෙක්. මොන වුණත් විශ්වාස භංගයත් වැඩි ඡන්ද ගානකින් පරාජය කළ වාර්තාවක් තියන්නත් එතුමට අන්තිමේදී පුළුවන් වුණා. ගත වෙන තියෙන දවස් හතේ තොරතුරුත් අරගෙන අපි ලබන සතියෙත් එනවා ප්ලැට්ෆෝම් එක. රාත්‍රී පුවත් අවසන්. මිලඟට විපරම විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්. ජෝසප් ස්ටාලින්ට අපි ගරු කරනවා. හැබැයි ඒ රුසියාවේ ජෝසප් ස්ටාලින්ට, ලෝකල් ජෝසප් ස්ටාලින්ට අපිට මොනම විදියකින්වත් ගරු කරන්න පුළුවන් කමක් නැහැ. මොකද උන්නැහේ වැඩ කරන්නේ එන්ජීඕ නඩවල ඩයස්පෝරාවේ පදයට. මේ රට විතරක් නෙවෙයි, අනාගත පරම්පරාවම විනාශ කරන ന്യാයපත්‍රයකට තමයි උන්ද වැඩ කරන්නේ. රුසියාවේ ස්ටාලින් හිටියානම් මේ ස්ටාලින්ගේ බෙල්ල මිරිකන්නත් ඉඩ තියෙනවා. මොකද ඒ ස්ටාලින් වැඩ කරේ රුසියානුවන් වෙනුවෙන්. මේ ස්ටාලින් වැඩ කරන්නේ මොකුන් වෙනුවෙන්ද කියලා හිතාගන්නවත් බෑ. ගුරුරුන්ගේ වෘත්තීය සමිතියක නායකයෙක් කියන ලෝකල් ස්ටාලින් ගුරුරුන්ගේ අයිතින් කිය කිය මරහඬ තිය තිය උද්ඝෝෂණ කර කර වර්ජන කර කර බෙල්ල මිරිකන්නේ කාගේවත් නෙවෙයි, මේ රටේ අහිංසක දරුවන්ගේ. අනාගතයේ රට හදන්න ඉන්න පරපුරේ බොටුව මිරිකගෙන ලේ උරාබුන ඩ්‍රැකියුලා කෙනෙක් වගේ තමයි ලෝකල් ස්ටාලින් වැඩ කරන්නේ. මෙරටේ වෘත්තීය සමිති ගැන ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. වෘත්තීය අයිතීන් ඉල්ලගෙන වෘත්තීය සටන් මෙහෙයපු වෘත්තීය සමිති ඉතිහාසයක් අපිට තියෙනවා. ඒවට නායකත්වය දුන්නේ ඒ ඒ වෘත්තීන් වල හිටපු සැබෑ කම්කරුවෝ. වරායද, දුම්රියේද,
අනිත් මොන තැනකත් වෘත්තීය සමිතියේ නායකයා වුණේ ඒ වෘත්තියට අදාළ සහෝදරයෙක්. අද වෘත්තීය සමිතිය කියන එක පුදුම විදිහට හැල්ලු වෙලා නර්ස්ලාගේ වෘත්තීය සමිතියේ නායකයා හාමුදුරු කෙනෙක්. ඒ වගේ වෘත්තීය සමිති ගණනාවක්ම තියෙනවා. ජෝසප් ස්ටාලින් නායකත්වයෙන් දෙනවා කියන ගුරු වෘත්තීය සමිතිය ගැනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ස්ටාලින් උගන්වන්නේ ඉගැන්වුවේ මොන ස්කෝලකද කියලා හොයාගන්න එක පුදුම ප්‍රශ්නයක්. මහින්ද ජයසිංහ කියන ගුරු වෘත්තීය නායකයාත් පන්ති කාමරයක උගන්වනවද කියන එකත් ලොකුම ප්‍රශ්නයක්. දරුවන්ට උගන්වන සැබෑ ගුරුවරයෙක් නම් පාරවල් දිගේ කෑ ගහ ගහ උද්ඝෝෂණ කර කර සත්‍යග්‍රහ කර කර ඉන්න වෙලාවක් තියෙන විදිහක් නැහැ. සැබෑ ගුරු පියෙකුට මෑණියෙකුට තියෙන්නේ දරුවෙකුට උගන්වන ඉලක්කය විතරයි. එහෙම නැතුව දියව් දියව් කිය කිය පාරවල් ගානේ රස්තියා දිවි ඉල්ලීම් ඉල්ල ඉල්ල ඉන්න ගුරු දෙවිවරු අපේ කාලේ දිනම් අපි දැක්කේ නැහැ. ජෝසප් ස්ටාලින්ලට ඕන දේශපාලනයක් කරන්න අයිතියක් නිදහසක් තියෙනවා. හැබැයි මේ අය දැනගන්න ඕනේ ඒ උන්දලගේ දේශපාලනේ ඉත්තු කරගන්න හදන්නේ පලිහ කරගන්න හදන්නේ වෙනින් කවුරුත් නෙමෙයි අපේ රටේ දරු પરම්පරාව කියලා. ස්ටාලින්ලා මොන දේශපාලනේ කරත් අපිට කමක් නැහැ. එල්ටීටීඑන් හරි ඩයස්පෝරාවෙන් හරි මොන එන්ජීඕ එකෙන් හරි ඩොලර් කුට්ටි ගණන් ගත්තත් අපිට කමක් නැහැ. හැබැයි අපිට ස්ටාලින්ලත් එක්ක ප්‍රශ්න තියෙන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි මේ රටේ දරුවන්ට කරන නස්පැතිය නිසාමයි. ස්ටාලින්ලගේ ඉතිහාසය හොයාගෙන ගියොත් ඒකේ තියෙන රටට එරෙහි වෙච්ච කළු පැල්ලම් හොඳටම බලා ගන්න පුළුවන්. මේ රට විනාශයෙන් විනාශයට ඇදලා දාපු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයේ වෙනුවෙන් ලෝකල් ස්ටාලින්ලා පෙනී හිටියේ නැහැ කියලා කියන්න පුළුවන් කාටද? කොටි ත්‍රස්තයන් නගරයක් නගරයක් ගානේ ගමක් ගමක් ගානේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවද්දී මිනිස්සු ආරක්ෂා කරගන්න රට වටේම බැරියර් දාද්දී ඒ බැරියර් වලට විරුද්ධව කොටින්ට පක්ෂව උත්සාහ විගෙත් වෙනින් කවුරුවත් නෙමෙයි ඔය ජෝසප් ස්ටාලින් ළමයි. ඒ ජෝසප් ස්ටාලින්ම තමයි අද රටේ දරුවන්ගේ අනාගතය අඳුරු කරන කොන්ත්‍රාත්තක බාර අරගෙන තියෙන්නේ. ස්ටාලින්ලා පිච්චක හදද්දී මැච් එක ගහන්න තවත් උන්දලක් කැහැපොට ගහගෙන ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද ජයසිංහලත් ඒ නඩයට එක්කහුවෙලා ඩෙල්ටා එන්න කිට්ටුයි ආණ්ඩුව මිනිස්සුන්ව ආරක්ෂා කරන්නේ නැහැ කිය කිය දොස්තර ලෝගුවක් දාගෙන කැමර දෙන රවි කුමුදේශ්ලා මාස් එකක්වත් දාගන්නේ නැතුව ස්ටාලින්ලා එක්ක පාරක් පාරක් ගානේ කැමර දියන්නේ. ඩෙල්ටා නෙවෙයි ලැම්ඩා උනත් රටට ගෙනල්ලා රට විනාශ කරන්න නෙවෙයිද? මේ උන්දලගේ ඒකායන ප්‍රාර්ථනාව කොරෝනාවෙන් හරි රට විනාශ කරලා ආණ්ඩුව වට්ටවලා රට අරාජික කරලා රටට එරෙහි බලවේගවලට ඕන පදයක් නටන්න මේ රටේ ඉඩක් හදලා දෙන එක නෙවෙයිද? අපි ඉස්කෝල යන කාලේ ස්ටාලින්ලට ලෙනින්ලට මාක්ස්ලට කැස්තුලට විතරක් නෙවෙයි චේ ගුවේරටත් පුදුම විදිහට ආදරය කරා. අදටත් ඒක එහෙම තියෙනවා. ලෙනින් කිව්වම අපිට වීරයෙක්. ඒ කාලේ ගුවන් විදුලියේ විතරක් තිබ්බ කාලේ වෙනින් කවුරුවත් නෙවෙයි. ලෙනින් මොරායිස් කිව්වමත් අපිට පොඩි කික් එකක් එනවා. මොකද අපි ලෙනින්ට ඒ තරමටම ආදරය කරපු නිසා. ජෝසප් ස්ටාලින් කියන්නේත් අන්න ඒ වගේ කොමියුනිස්ට් චරිතයක්. ඒ චරිතයටත් අපි ආදරය කෙසේ වෙතත් ගරු කළා. හැබැයි මේ ලෝකල් ජෝසප් ස්ටාලින් නිසා දැන් අපිට ස්ටාලින් කියන නමත් වහ කඳුරු වේගෙන එනවා. ඒ තරමටම මේ උන්ද අපේ දරු પરම්පරාවෙන් පරිගන්න අසික්කිත වැඩකට නායකත්වය දෙන නිසා. ගුරු මෑණිවරුනි පියවරුනි අපි ඔබලාට දුටුතන තන නොතන නොබලා දෙපා නැමද ගරු කරනවා. මොකද ඔබලා අපේ ජීවමාන දෙවිවරු නිසා. හැබැයි දේවත්වයේ කෙලසෙන සමහරක් ගුරු හොරු නිසා වත්මන් පරපුරත් අනාගත පරපුරත් ගුරුවරුන්ට මොන විදිහට සලකයිද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ස්ටාලින් නිරෝධාහනයට අරන් ගියා කියලා ඔන්ලයින්ෙන් ඔෆ්ලයින් වුණු ගුරු හොරු ස්කූල් ටයිම් එකෙන් පස්සේ සල්ලි වලට ටියුෂන් ඔන්ලයින් දුන්න හැටිත් දෙන හැටිත් අපි හොඳටම දන්නවා. කමක් නෑ සල්ලි කාටත් ඕනේ. හැබැයි ලෝකේ උතුම්ම වෘත්තිය ගණිකා වෘත්තිය යොදවන්න එපා කියලා තමයි ඉතාමත්ම සීමිත ස්ටාලින්වාදී ගුරුවරුන්ගෙන් අපි ඉල්ලන්නේ. ජෝසප් ස්ටාලින්ගේ ගුරු නඩය ඔන්ලයින් වලින් ඔෆ්ලයින් වෙද්දී සල්ලි බලාගෙනම උගන්වන ටියුෂන් මාස්ටර්ලා අද පාරට බහැලා දරුවන්ට නොමිලේම අධ්‍යාපනය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. කොච්චර හොඳ දෙයක්ද මේක? ඩ්‍රයිවින් සෙමිනා වාහනයෙම ඇවිල්ලා වාහනයෙම ඉඳගෙන දරුවන්ට ඉගෙන ගන්න ක්‍රමයක් හදලා නොමිලේමයි කරන්නේ. කොච්චර හොඳ දෙයක්ද? අගය කළ යුතු දෙයක් නෙවෙයිද? ගුරුරු ටික මේ අවුරුදු එකහමාර ඇතුලේ ගෙදර හිටියත් පඩි ලැබුණා. ඒක අඩුද වැඩිද කියන එක වෙනම ප්‍රශ්නයක්. ගුරුරුන්ගේ පඩිය අඩුයි කියලා අපි කවුරුත් පිළිගන්නවා. 130කින් නෙවෙයි 100කින් හරි ගුරුවරුන්ගේ පඩි වැඩි කරනවට මේ රටේ කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ. හැබැයි තමන්ගේ පඩි පැකට්ටුව වෙනුවෙන් අහිංසක දරුවන්ගේ අනාගතය ප්‍රාණ ඇපයට ගන්නව නම් ඒ උන්දලා නියම ගුරුවරු වෙන්නේ කොහොමද? එහෙම තියෙද්දිත් මාසෙ පඩියක් ගන්නෙ නැති කොරෝනාව නිසා ටියුෂන් වැහිලා තියෙන
ට්‍යුෂන් මාස්ටර්ලා දරුවන්ට ඔන්ලයින් එකෙන් හරි ඩ්‍රයිවින් සෙමිනා තියතිය හරි උගන්වන්න හදනවා නම් ඒ උන්දලා හිට්ලර්ලා වගේ වුණත් කමක් නැහැ නේද? ස්ටාලින්ලා හිට්ලර්ලා වෙන රටක ට්‍යුෂන් හිට්ලර්ලා ලෙනින්ලා මාක්ස්ලා ක්‍රෙස්තෝලා මාවෝ සේතුන්ලා විතරක් නෙවෙයි චේ ගුවෙර්ලා වගේ ජනතාවාදී වැඩ කරනවා නම් අන්න ඒ උන්දලට හිසනම ආචාර කරන එක වැරද්දක් නෙවෙයි නේද? රටම අමාරු වෙටලා ඉන්න වෙලාවක දරුවන්ට අමාරුවෙන් හරි උගන්වන්න පාලකයන් මහන්සි ගන්න වෙලාවක ඒක කඩාකප්පල් කරන්න හදන ජෝසප් ස්ටාලින්ගේ රට විනාශයෙන් විනාශයට ඇදලා දාන්න හදපු වේලපිල්ලේ ප්‍රභාකරන්ගේ අතරේ මොනම වෙනසක්වත් නැහැ කියලා නොතේරෙන අය ඉන්නවනම් ඒකත් රටේ අවාසනාවක් නෙවෙයිද? අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන් Let's go.